සංහිඳ මනුෂ්‍යත්වයට ගරු කරන අයිතීන් සුරකින්න සමාජයක් උදෙසා පිළිවෙත් පුරන අවකාශය විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ඉදිරිපත් කිරීමක් සංහිඳ මෙම වැඩසටහන් පෙළෙහි අන්තර්ගතය පිළිබඳව මෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුළු ඔබේ අයිතීන් ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා අමතන්න 0111 30 30 463 දුරකථනයට ජුනි 26 වද හිංසාවට එරෙහිවීම පිළිබඳ ජාත්‍යන්තර දිනය වද හිංසාවෙන් වැළකී සිටීමට සියලු මානවයින්ට අයිතියක් තිබෙනවා ඒ වගේම අන්‍යයන්ට වද හිංසා නොකර සිටීමටත් සියලු දෙනා වග බලා ගත යුතුයි. නමුත් අපේ රටේ සංස්කෘතිකමය වශයෙන් වද හිංසාව සාමාන්‍යකරණය වෙලාද? පුරවැසියා ඒ ගැන සවිඥානික නැද්ද? අද සංහිඳ විමසන්නේ ඒ ගැන. තමන්ගේම බිරිඳව කායිකව මානසිකව වද හිංසටයට ලක් කරමින් ඇතැම් සැමියන් විඳිත කරන්නේ කොහොමද? සහ ඔබට මට අනිකාව වද හිංසනයට ලක් නොකර සිටීම සම්බන්ධව ඇති ආකල්පමය තත්වයන් ගොඩනගා ගැනීමට කුඩා කලේ ඉඳන් අපේ මේ සමාජ ක්‍රමයේ සහ අධ්‍යාපන ක්‍රමයේ අපට උදව් වෙනවාද? සහ අපට වද හිංසනයෙන් වැළකී සිටීම පිළිබඳව ඇති අයිතිය පිළිබඳව කිසිවෙකු හෝ කිසිම තැනක අපිව දැනුවත් කර තිබෙනවාද? වඩාත් හොඳ ආදරණීය සහ යහපත් රටක් වෙනුවෙන් වද හිංසනයෙන් වැළකී සිටීම පිළිබඳව අපට ඇති අයිතිය පිළිබඳව දැනුවත් වීම සහ ක්‍රියාත්මක වීම වෙනුවෙන් මේ වඩාත්ම සුදුසු මොහොත බව කියන්නට කැමතියි. හිඟුරක්ගොඩ වෙසෙන කාංචනා වේවැල්පනාව වද හිංසාව සම්බන්ධයෙන් ලාංකීය සමාජයේ පවතින නිද්‍රාශීලී බව ප්‍රශ්න කරනවා. ඇය පවසන්නේ සමස්ත සමාජයම අනේකා වෙනුවෙන් පෙනී සිටින තත්වයක් කරා පරිවර්තනය විය යුතු බවයි. වද හිංසාවට ලක්වීම මූලික මානව අපරාධයක් හැටියට තමයි පිළි අරගෙන තියෙන්නේ. මාධ්‍යවේදී පෝද්දල ජයන්ත ඒ සිය වෘත්තීය කාර්ය නිසා පැහැර ගැනීමට හා වද බන්ධනයට ලක් වූ පෝද්දල ජයන්ත ජීවිතය බේරා ගැනීම සඳහා පිටුවහල තෝරාගෙන උපන් රටෙන් බැහැරව ජීවත් වෙනවා. මේ අපරාධය වද හිංසාවට ලක්වීමේ අපරාධයෙන් වලට ලක්විච්ච පුද්ගලයෙක් බරපතල විදියට මානසික හා කායික හිංසනයන්ට ගොදුරුනාට පස්සේ සමහර විට කායිකව සිද්ධ වෙන හිංසන තුවාල ඔවුන් සුවපත් වුණත් සුවපත් කරගත්තත් වෛද්‍ය ප්‍රතිකාර ආශ්‍රයෙන් ඒ පුද්ගලයාට වෙන ඒ කූර වද හිංසනය නිසා ඇතිවෙන ඒ වෙලාවේ ඒ කාලය තුළ ඇතිවෙන මානසික හිංසනයේ පීඩාව ඒ පුද්ගලයා මුළු ජීවිත කාලයම භුක්ති විඳිනවා කියලයි ඊට මුහුණ දුන්නු කෙනෙක් හැටියට මම විශ්වාස කරන්නේ. පොද්දල ජයන්ත පවසන්නේ තමන් මුහුණ දුන් සිදුවීම් අදටත් ඉතා පීඩාකාරී ලෙස දැනෙන බවයි. වද හිංසාවට භාජනය වූ ඕනෑම අයෙකුට මෙලෙස මානසික කම්පනවලට මුහුණ දෙන්නට සිදුවෙනවා. එවැනි හිංසනයකට මම ගොදුරු වුණා. වද හිංසාවට විතරක් නෙවෙයි එතෙන්දි පැහැර ගැනීමකට පවා ලක් වෙලා එයින් ඇතිවෙන මානසික කම්පණය අදට අවුරුදු 14ක් ගෙවිලත් මට වරින් වර ඒක ආවර්ජනය වෙනවා. ඒක මුළුමනින්ම සුවපත් කරගන්න වෙලා නැහැ. ඒක තමයි මේකේ තියෙන බරපතලම ඛේදවාචකය. යම් පුජ්‍යලයකට ඒ වද හිංසනයට ලක් වෙලා පැහැර ගැනීමකට ලක් වෙලා ඒ පුජ්‍යලයාගේ ඒ කායික වශයෙන් ඇතිවෙන ඒවා සුවපත් කරගත්තත් ඔහුට මානසිකව ඒ වෙලාවේ ඇතිවෙන බිය ඒ වෙලාවේ තමන්ගේ ජීවිතය නැති කරයි කියලා ඇතිවෙන බිය ඔහුට වරින් වර නැවත ආවර්ජනය කරනවා. ඒක තමයි මේක මහා අපරාධයක් හැටියට ලෝකයේ මේ ගැන සොයා බලපු පුද්ගලයෝ මේ අපරාධයක් හැටියට හඳුනාගෙන තියෙන්නේ. දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් මේ අපරාධය යම් යුක්තිසහගත 100% නැතත් යුක්තිසහගතව මේ අපරාධ සිදු කළ උන්ට රිහිව දඬුවම් පැමිණවීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක වෙනවා. නමුත් අපේ වගේ රටක ඒ දේ මං හිතන්නේ පහුගිය කාලවක අනුවේ සිද්ධ වෙච්ච කිසිම එවැනි අපරාධය වද හිංසාවට ලක්විච්ච අපරාධ වෙනුවෙන් යම් සාධාරණ යුක්තියක්
ඒ අපරාධයට ගොදුරු වෙච්ච මිනිස්සුන්ට හිමි වුණා කියලා ඒ නිසා මේ අපරාධ තවත් කෙනෙකුට නොවෙන්න ඕන කියන ස්ථාවරයේ මම ඉන්නේ ඒ ඒකෙන් ඒකෙන් අවුරුදු 14ක් ගෙවිලා ඒ ඒ ඇතිවෙච්ච පීඩාවන් තවමත් දෙපැත්තෙන්ම ශාරීරිකවත් යම් තරමක සහ මානසිකවත් තවමත් ඒ පීඩාව භුක්ති විඳින නිසයි. නීතිඥවරුන් වන නිරූපා සේරසිංහ සහ විරංජන හේරත් වදහිංසාවෙන් මිදීමේ අයිතිය ගැන සංහිඳට පැහැදිලි කළා. ශ්‍රී ලංකා අඳුම් වස්තාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය කියන්නේ 11 වන වගන්තියේ කියනවා පැහැදිලිවම කිසිම තැනැත්තකු වදහිංසනයට හෝ ක්‍රූර අමානුෂික හෝ ආමන්සහගත සැලකිල්ලකට හෝ දඬුවමකට යටත් නොකළ යුත්තේ කියලා. අන්තර්ජාතික නීතියෙන් පැහැදිලිවම මේ නීති ගොඩක් යටතේ දක්වලා තියෙනවා. විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ, ඒ වගේම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය, ඊට අමතරව මේ සඳහා වූ විශේෂම අන්තර්ජාතික නීතියක් අඩංගු ලේඛනයක් තියෙනවා වද හිංසාවෙන් වැළැක්වී සිටීමේ සම්මුතිය කියලා. ලිඛිත නීතියේ කොහොම තිබුණත් මේ රටේ ක්‍රියාත්මක වන සාමාන්‍ය ප්‍රායෝගික තලයේදී අපිට පේනවා කොහොම නෙමෙයි කියලා. මොකද අපිට හොඳ ඉතිහාසයක් තියෙනවා. හොඳ නෙමෙයි අතරම කැත ඉතිහාසයක් තියෙනවා වද හිංසාව සම්බන්ධයෙන්. අපි දන්නවා අපේ රටේ සිවිල් සහ සිවිල් කැරලිත් සන්නද්ධ යුද්ධ තිබුණා. ඒ අතර කාලවකවානුව අපේ රටේ රාජ්‍ය විසින් පවත්වාගෙන ගිය වදකාගාර තිබුණා. හැබැයි කිසිදු හේතුවක් මත කිසිම හේතුවක් මත ජාතික ආරක්ෂා වෙන්න පුළුවන්, මහජන සාමය වෙන්න පුළුවන්, සෞඛ්‍ය වෙන්න පුළුවන්, සදාචාරය වෙන්න පුළුවන්, මේ කිසිම ආකාරයක හේතුවක් මත වද හිංසාවට ලක්වන්න අයිතියක් තියෙනවා කියන එක සාධාරණේ කරන්නේ නැහැ. ඒ කියන්නේ වඩා පැහැදිලිව කියනවා නම් කිසිදු හේතුවක් මත කිසිම පුද්ගලයෙක් වද හිංසාවට ලක් නොකළ යුතුයි. ඉතින් මේ සම්බන්ධයෙන් ආණ්ඩුක ව්‍යවස්ථාවේ කොළසම ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන වලට අමතරව ඒ සඳහා වෙනම පනතකුත් තියෙනවා වද හිංසා වැළැක්වීමට අදාළව ලංකාවේ ක්‍රියාත්මක වෙන. අදටත් අපි දන්නවා රාජ්‍ය යාන්ත්‍රණය විසින් රාජ්‍ය බලය යොදලා රාජ්‍ය ආයතන හරහා වද හිංසාව ක්‍රියාත්මක කරනවා. ඒකට හොඳම උදාහරණය පොලිස් ක්‍රූරත්වය. අපි දන්නවා පොලිසිය මගින් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන සහයෝගයක් දෙන ආයතනය වන පොලිසිය හරහා මේ රටේ පුද්ගලයන් කොච්චර වද හිංසාවකට ලක් වෙනවද කියලා. මෙතනදී වද හිංසාව කිව්වහම අපි සාමාන්‍යයෙන් හිතන්නේ කෙනෙකුට පහර දීම, කායිකව හිංසා කිරීම පමණයි. නමුත් ඒ එසේ නොවේ. විශේෂයෙන් ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අවස්ථා ගණනාවකදීම තීරණය කරලා තිනවා මේ වද හිංසාව කියන අර්ථ නිරූපණයට කායික වද හිංසාව පමණක් නෙවෙයි මානසික වද හිංසාවත් අයිති. ඒ වගේම අපි හොඳටම දන්නවා අපේ රටේ මිනිසුන්ගේ මානසිකත්වයක් හැදිලා තියෙනවා වද හිංසාවට ලක් වෙන එක උරුමයක් කරුමයක් වගේ එකක්. මොකද එදා ඉදලම අපේ හීන මානසිකත්වයේ තියෙන එක නිසා ගොඩක් වෙලාවට රාජ්‍යාන්ත්‍රණය මගින් හෝ වෙනත් ආයතන විසින් වෙනත් විවිධ පුද්ගලයන් සහ ස්තරයන් විසින් ක්‍රියාත්මක කරන මේ වද හිංසනයට ක්‍රූරත්වයට එරෙහිව නැගී සිටින්න අපේ රටේ මිනිස්සු අපේ රටේ පුරවැසි පොඩි මැලිකමක් දක්වනවා. මොකද ගොඩක් වෙලාවට ඒක උරුමයක් කරුමයක් කියලා බාර ගන්නවා අපි දැකලා තියෙනවා. පොදුවේ ගත්තාම වද හිංසාව අපේ ඇතැම් ආකාරයකට නිකන් සංස්කෘතික ලක්ෂණයක් බවට පත් වෙලා තියෙන ඇතැම් ආකාරයකට. ඉතින් ඒ අනුව බලද්දී මේ නීතිය ක්‍රියාත්මක වෙන්න මේ මූලික අයිතිවාසිකම ක්‍රියාත්මක වීමේදී අපිට පේනවා ලංකාව තුළ ක්‍රියාත්මක වීමේ තත්ත්වය තරම් සුබදායක නැහැ, තරම් ගුණ නැහැ. ඉතින් අපි කොච්චර කතා කරත් කොච්චර අපි දවස් වෙන් කරගෙන කතා කරත් මේ දේවල් වලට එරෙහිව නෙගටිව් සිටින්නේ නැත්තම් මිනිස්සුන්ගේ ඔළුවලට වද හිංසනය කියන්නේ වද හිංසනයට ලක් නොවීම කියන්නේ අපේ අයිතිවාසිකමක් උල්ලංඝනය කළ නොහැකි අයිතිවාසිකමක් මූලික මිනිස් අයිතිවාසිකම් කියලා තේරුම් නොගන්න තාක්කල් මම හිතනවා මේ ප්‍රශ්නේ අපිට විසඳගන්න බැරි වෙයි. ෆිලිප් දිසානායක සමාජ ක්‍රියාකාරිකයෙක්. ඔහු නගන ප්‍රශ්නය ඉතා වැදගත්. ඒ ලංකා සමාජයේ හිංසාවට හිත ඇතිද යන්නයි. අද ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ සඳහන් වෙන ප්‍රවෘත්තිය. ඒ ප්‍රවෘත්තියේ සඳහන් වෙනවා සැරියන්වරිය සිසුවා කාර්යයකට දමාගෙන පහරදී මහමග දමා ගිහි. මෙවැනි ප්‍රවෘත්ති අපිට හැමදාම පුවත්පත් වගේම ගුවන් විදුලියෙන් එහෙම නැත්නම් රූපවාහිනියෙන් අහන්න ලැබෙනවා. මේවා දැන් අපේ සමාජයේ සාමාන්‍ය දේවල් බවට පත් වෙලා. නමුත් නිලධාරීන්ට පොලිස් නිලධාරීන්ට විශේෂයෙන් මෙහෙම පහර දෙන්න පුළුවන්. ඉතින් මේක කොහොමද මේ රටේ මෙතරම්
පවතින වෙන රටවල් මේ කාරණාව සම්පූර්ණ තමුගේ සමාජ ක්‍රමය තුල ඉවත් කරලා තියෙනවා. නමුත් ලංකාව මේක එදා ඉඳලා අද දක්වාම අතීතයේ සිට අද දක්වාම මේ හිංසාව කිරීම එහෙම නැත්නම් කෝර වදබන්ධනයන්ට ලක් කිරීම පවත්වාගෙන යනවා. මේක පවත්වාගෙන යනට තවත් එක හේතුවක් තමයි සමාජයේ ඒ සඳහා යම්කිසි ඉල්ලීමක් තියෙනවා. ඌමනාවක් තියෙනවා මෙසේ කිරීම सिद्ध करान नौ नकिए ने क्लिप योजना कराने नीति रेगुलेशन वाली यहाँ गिया वड़े पीलीवेलाक हिंसा व वलक को आगे निम्न संधा अवश्य बावाई में पीलीबंद समाज का ताबहक अवश्य एक सह मध्यत्वी मक अवश्य में के वलक को निम्न संधा नीति ऐसी बुनाड़ वितरक मादी समाज में संबंध विरोधे देखवी मक सिद्ध करान नौ न में कट मेवन तत्व नवतत् ඉදිරියට සිදුවීම වැළැක්වීම සඳහා කටයුතු කරන්න. සමස්ත සමාජයේ විවිධ ප්‍රතිමාන වලින් වද හිංසාවෙන් සමාජය මුදවා ගැනීමේ කාර්යයට දායක විය යුතුයි. මේ නැවතත් නීතිඥ නිරූපා සේරසිංහ සහ නීතිඥ විරංජන හේරත්. අපේ රටේ දෙමාපියෝ ඉතින් ඉන්නවා ගුරුවරු දරුවන්ට ගහලා තමයි හදන්නේ. දෙමාපියෝ දරුවන්ට ගහනවා. පවුල් ඇතුලේ කුඩාම සමාජයේ කුඩාම එක කියන පවුල් ඇතුලේ ඔහුම වද හිංසාවන් සිද්ධ වෙනවා. ඒක කායික වද හිංසාවන්, මානසික වද හිංසාවන් වගේම විශේෂයෙන් ලිංගික වද හිංසනයක් තියෙනවා. අපේ රටේ කාන්තාවෝ කුඩා දරුවෝ ගොඩාක් වෙලාවට පවුල් ජීවිත පවුල් ඒකකයේ ඇතුලේ සමාජයේ වෙනත් තැන්වලදී රැකියාවක් කරන තැන්වලදී පාසලේදී ලිංගික වද හිංසනයට ලක් වෙනවා ගොඩක් වෙලාවට. මානසික වද හිංසනයට ලක් වෙනවා ගොඩක් වෙලාවට. ඒ නිසා වද හිංසාවෙන් වැළැක්වීමට මේ තියෙන අයිතිය පිළිබඳ දැනගන්න එක මේ අයිතිය පිළිබඳ මේක පරම අයිතියක් කියලා දැනගන්න එක ඒ වගේ මේ අයිතිය ආරක්ෂා කරගන්න කටයුතු කරන එක ඒ වගේ මේ අයිතිය කඩ වෙන අවස්ථාවලදී එකට එරෙහිව කටයුතු කරන එක ඒ සඳහා ගන්න දින ප්‍රතික්‍රම ගන්න එක පිළිබඳව ජනතාව අනිවාර්යෙන් දැනුවත් විය යුතුයි. මේ දේවල් විසඳ ගන්න නම් මූලිකවම වද හිංසාවට ලක් වෙච්ච කෙනෙක්ට ඒක කතා කරන්න පුළුවන් මට්ටමට පරිසරයක් සමාජ පරිසරයක් අපි හදලා තියෙනවා. හැබැයි किसीम अवस्थाव अट नीति अतुलेवत राज्य अतुलेवत हेम कथाक पुलवां हेदलती नो दकीन हरिम अडुई मगुदाकदान वधिंसाव लिंगिक अडत मट लाखला लिंगिक वधिंसाव लाखला पुतल पोलिस तवदुरटा नीति सराटिया तवदुरटा हो वधिंस हो अय वधिंसाव लाखन तमें अभी दाख विशेष मेहदी अपट पुलवां पोलिस अवस्थावती नीट पुलवांकती नमें පොලිසියට පැමිණිලි කරන්න පුළුවන් වෙනත් පාර්ශ්වයෙන් කඩ වෙනවා නම් ඒ වගේම තමයි පොලිසිය අපි දන්නවා පහළ පොලිස් නිලධාරියෙන් කඩනවා ඉහළ පොලිස් නිලධාරියට පැමිණිලි කරන්න පුළුවන් ඒ ආදි වශයෙන් ඌ ක්‍රමවේදයක් කරා වද හිංසා පනත යටතේ ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඒ වගේම තමයි රජයේ විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මගින් වද හිංසාවට ලක්වීමක් සිද්ධ වෙනවා කියලා තමන්ට හැඟෙනවා නම් ඒ පිළිබඳව මානව හිමිකම් කොමිෂන් පැමිණිලි කරන්න පුළුවන් ඒක නිසා අපි ඉගෙන ගන්න ඕනේ මූලිකවම මොකද්ද මේ වද හිංසාව කියන්නේ කොහොමද අපි ඒකට එරෙහිව නැගි සිටින්නේ ඒකට එරෙහිව නැගි සිටීම අපි අනිවාර්යෙන් කළ යුත්තා මොකද අපේ ජීවත් වීමේ ඓතිහාස සමානම වද හිංසාවට ලක් නොවි ජීවත් වීමේ ඓති අපිට තියෙනවා ඒ වගේම තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 126 යටතේ මේ සඳහා මේ පිළිබඳව මූලික ඓතිහාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කරන්නත් අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ නිසා මේ වද හිංසාව සංස්කෘතියක් බවට වද හිංසා කිරීම සංස්කෘතියක් බවට නැත්තම් මේක නිකන් සාමාන්‍ය දෙයක් බවට පත්වෙච්ච සමාජයක මේකට එරෙහිව කටයුතු කරලා නැගී සිටීමේ අයිතිය සියලු පාර්ශ්වවලට තියෙනවා. හිංසනේ තොර ජීවිතයක් ගත කරන්න හැම පුරවැසියෙකුටම ඓතිහාසිකමක් තියෙනවා. ඒක සාමාන්‍ය පුද්ගලයෙක්ට හෝ යම් ආයතනයකට හෝ රාජ්‍යයකට හෝ රාජ්‍ය බල අධිකාරයකට හෝ අපේ වද හිංසාවට ලක් නොවීමේ අයිතිය නැති කරන්න ඉඩ දෙන්න බැහැ. ඉතින් අපි ඒ බව තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕන රටේ පුරවැසියෝ විදියට. ඒක නීතිඥයින්ට නීතිය පිළිබඳව ක්‍රියාත්මක වෙන ආයතන වලට පමණක් තියෙන එකක් නෙමෙයි හැම පුරවැසියෙකුටත් අයිතියක් තියෙනවා මේ පිළිබඳව දැනුවත් වෙලා එය නවත්වා ගන්න වැඩ කරන්න. වද හිංසාවෙන් මිදී සිටීමට පුරවැසි ඔබට පරම අයිතියක් තිබෙනවා. ඒ වගේම කිසිවෙකු වද හිංසාවට භාජනය නොකිරීමටත් වද හිංසාවට එරෙහි වීමටත් වග බලා ගැනීම පුරවැසි ඔබේ යුතුකමක්. ඒ වෙනුවෙන් සක්‍රියව දායක වන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. සංහිඳ වැඩිදුර විමසීම් සඳහා අමතන්න 0111333463 දුරකථන අංකයේ RTI නැතිනම් තොරතුරු දැනගැනීමේ අයිතිය ආශ්‍රිත විමසීම් සඳහා පිළිතුරු දීමට අපි සූදානම්. අද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් සංහිඳ ඉදිරිපත් කළ ලසන්ත ද සිල්වා. සංහිඳ
මනුෂ්‍යත්වයට ගරු කරන අයිතීන් සුරකින්න සමාජයක් උදෙසා පිළිවෙත් පුරන අවකාශය. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ඉදිරිපත් කිරීමක්.